රට විනාශ කළේ ආර්ථික විශේෂඥයෝ නෙවෙයි. රට විනාශ කරේ දූෂණය සහ අභාවිතය. එවනම් මේ ගොඩ ගන්න එකත් ආර්ථික විශේෂඥයන්ට කරන්න බෑ. අනිවාර්යයෙන්ම දූෂණය සහ අභාවිතය නවත්තලා විනයගරුක රටක් හදුවොත් තමයි අපට ඉදිරියට යන්න පුළුවන්. මේ රට ගැන දැක්මක් නැති දේශපාලනඥයෝ, රටට ආදරයක් නැති ජ්‍යෙෂ්ඨ රජයේ සේවකයෝ, එව නැත්තම් දූෂිත ජාවාරම්කාරයෝ මේ කට්ටිය ඔක්කොම එකතු වෙලා ඊට පස්සේ ඒ වගකීම්ත්තන්ගේ අලසකම, අකාර්යක්ෂමභාවය ඒවත් එකට යොමු වුණාම ඒ සංකල්පනයක් වෙලා රට විනාශය කරා ගමන් කරලා තියෙනවා. රටේ අවභාවිතය ලෝකෙ කිසිම දිනු රටක නැති විදියට තියෙනවා. අපේ රටේ ඒවට පාලනයක් නැහැ. ඒක තමයි අද රටේ තියෙන කණගාටුදායක තත්ත්වය.